හරියට තව දවස් 10කින් අද ඉඳන් හරියටම තව දවස් 10කින් මේ රටේ ජනතාව පාරට බහලා මේ රටේ බිහිවෙච්ච තක තීරුම ජනාධිපතිවරුන්ගෙන් කෙනෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂට ගහලා පනලා අවුරුදු දෙකයි හරියටම තව දවස් 10කින් ඒ වගේම තමයි තව දවස් 10කින් ඒ තකතිරු ජනාධිපතිට ගහලා පැන්නුවාට පස්සේ තවත් එවන්ම වූ කපටි ඛෛරාටික ජනාධිපති කෙනෙක් මේ රටේ බලයට හැගෙන අවුරුදු දෙකයි මම දන්නවා මේ මෙතන ඉන්න අයගෙන් බහුතරයක් දෙනා 2022 ගෝල් ෆේස් අරගල බිමට ආපු එහෙම නැත්නම් ඒ අරගලයට සහාය දක්වපු තමන්ගේ සෝෂල් මීඩියා account එකේ අඩුම ගානේ අරගලයට සහාය දක්වලා post එකක් හරි දාපු අය. එහෙම නැත්නම් ඒ අරගලයට සහාය දක්වමින් මේ හන්දි ගානේ තිබුණු ඒ විරෝධතාවලට board එකක් උස්සගෙන ආපු අය. ඒ අම්මලා තාත්තලා ඒ සහෝදරයෝ සහෝදරියෝ. එහෙමත් ආවේ නැත්නම් අඩුම ගානේ මැයි නම වෙනිද අපිට ගහන්න හරි ඇවිල්ලා දෙනවා goal base එකට. එහෙම අයත් මෙතන ඇති. එහෙම අයත් එක්කත් අපි තරහ නැහැ. ඉතාම ආදරෙන් ඔබවත් පිළිගන්නවා මේ මේ ජන සමූහයට අපි ඔවුන්ටත් ආරාධනා කරන්න අපිත් එකතු වෙන්න කියලා මම හිතනවා එදා තේරුම් ගත්තේ නැති දේවල් දැන් තේරුම් ඇති කියලා මම මේ අරගලය ගැන මතක් කරේ එදා 2022 ඒ ජනතාව පාරට බැස්සේ මේ අවුරුදු 70 ගානක් තිස්සේ මේ රට පාලනය කරපු පාලකයින්ගෙන් ජනතාවට වෙච්ච මේ මහජනතාවට වෙච්ච ඔවුන් විසින්ම බලයටපත් කරපු අයගෙන් තමන්ට සිද්ධ වෙච්ච යකඩතුකම් විශ්ස ගන්න බැරුව එමුණද ඒ පීඩනය දරා ගන්න බැරුව ඒක ප්‍රතිඵලයක් විදියට අවුරුදු 70 ගානක් තිස්සේ මේ රට බංකොලොත් භාවයට ඇදගෙන ගිහිල්ලා අවසානයේ මේ රටේ මිනිස්සු පාරවල් ගානේ මැරිලා ඇදගෙන වැටෙන තැනට මේ රටේ පාලකයෝ මේ රටේ ජනතාවපත් කරා පාරට බහලා ගමනක් බිමනක් යන තමන්ගේ වාහනේ තෙල් ටික නැතුව තමන්ගේ දරුවා පාසල් ලවා ගන්න විදියක් නැතුව පොතක් පතක් කියව ගන්න ගෙදර වැඩක් බලක් කර ගන්න ගෙදර විදුලි බලය නැතුව මේ සියලු පීඩන දරා ගන්න බැරුව මහජනතාව පාරට බහලා එදා එක හඬින් කිව්වා තවදුරටත් මේ 70 ගානක් තිස්සේ අපිව පීඩනයට පත් කරන මේ පාලන එපා උඹලා පලයල්ලා ගෙදර කියලා අරගල අපි පරිපූර්ණ ලෙසම ජයග්‍රහණය කරාද නැද්ද කියලා අපට ආපහු හැරිලා බලන්න සිද්ධ වෙනවා. අද ඒ අරගලයේ පිහිටෙන් බලයටපත් වුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වෙච්ච රනිල් වික්‍රමසිංහ මේ කෙලින පිස්සු දිහා බැලුවා. මෙතන ඉන්න කාගේවත් මේ රටේ ඉන්න පුරවැසියන් කිසිම කෙනෙක්ගේ එහෙම නැත්නම් අරගලයට සහාය දක්වපු කිසිම කෙනෙක්ගේ බලාපොරොත්තු වුණේ නැහැ. නවත වතාවක් රාජපක්ෂලාව ආරක්ෂා කරන මේ රටේ දූෂිතව හොරු ආරක්ෂා කරන මේ රටේ අපරාධකාරව ආරක්ෂා කරන කෙනෙක් මේ රටේ ජනාධිපති බවට පත් වෙයි ජයග්‍රහණය එතනින් කෙලවර වෙයි කියලා එහෙම නැත්නම් අරගලය එතනින් කෙලවර වෙයි කියලා නමුත් අපි නොසිතපු විදියට ඒ අරගලය කෙලවරුනේ එතනින් ඒක නිසා තමයි අපි කියන්නේ ඒ අරගලය අත්පත් කරගත්තේ අර්ධ ජයග්‍රහණයක් කියලා ඔව් අරගලය අත්පත් කරගත්ත ජයග්‍රහණය තමයි ගෝඨාභය රාජපක්ෂලා ඇතුළු බැසිල් රාජපක්ෂලා ඇතුළු නාමල්ලා ඇතුළු මහින්දලා ඇතුළු පිරිසට ගහලා පන්නපු එක. හැබැයි ඒ අරගෙන ලැබූ පරාජය තමයි ඔවුන් නැවත වතාවක් සුරක්ෂිත කරන්න පුළුවන් ජනාධිපතිවරේ මේ රටේ බිහි වෙච්ච එක. ඒ වෙන කවුරුත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ. ඔබට මට මේ රටේ බහුතරයකට මතක තියෙනවා 2015 ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ කොහොමද කියලා. ඒක ප්‍රධාන සාධකයක් තමයි එදා සිද්ධ වෙච්ච පාස්කු බෝම්බ ප්‍රහාරය. ඒක කිසිම කෙනෙකුට අමතක කරන්න බෑ. 250කට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත අහිමි වුණා. දරුවන්ගේ අම්මලා දරුවන්ට අම්මලා තාත්තලා නැති වුණා. අම්මලා තාත්තලාට දරුවෝ අහිමි වුණා. සමහරුන්ගේ අත්තපය නැති වුණා. අපඝාත වුණා. අද අපි හැමෝම දන්නවා ඒක පත්තු කරපු බෝම්බයක් කියලා. මේ පාස්කු බෝම්බය
පත්තු කරේ එදා ගෝඨාභය ජනාධිපති වෙන්න තියෙන බලාපොරොත්තු නිසා, ඒ උමනාව නිසා මේක සලසුම් කරලා පුපුරපු බෝම්බයක් කියලා අද මිනිස්සු කියනවා. අපි ඒක විශ්වාස කරනවා. මේ බෝම්බ ප්‍රහාරය සලසුම් කරපු මිනිස්සු අද මේ රටේ නිදහසේ නිදැල්ලේ ඉන්නවා. ඔවුන් අපේ දේශපාලනේ ඉන්නවා. අරගලයේ මොහොතේ අපි විශ්වාස කරා එතනින් එහාට පත්වන කවුරුන් හෝ කෙනෙක් ඒ ප්‍රහාරයට යුක්ති ඉෂ්ට කරයි කියලා. නමුත් ඔබ දකින්නේ දෙදා මේ මෑතක දවසක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යනවා නැගෙනහිර පළාතේ සංචාරයක. ගියාට පස්සේ ඔය සිවනේ සතුරේ චන්ද්‍රකාන්තන් කියන එහෙම නැත්තම් පිල්ලයන් ඇවිල්ලා ඔහුව වැළඳගෙන ඔහුට සහය පළ කරනවා කියලා ඉදිරිපත් වෙනවා රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙනවා. නමුත් ඔබට මතක නම් ඔය විදේශීය රටක චැනල් එකක් වෙච්ච ඔය චැනල් 4 කියන නාලිකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වීඩියෝවක් කරා. ඒක එක්තරා ප්‍රකාශයක් ලබා දෙන ඔය පිල්ලයන් එක්ක එකට වැඩ කරපු එහෙම නැත්නම් ඔය පිල්ලයන්ගේ ඝාතක කල්ලියක් වෙච්ච ත්‍රිපෝලි ප්ලැටූන් එකේ වැඩ කරපු මිනිස්සේ. ඔහු කියනවා මේ පාස්කු ප්‍රහාරය සලසුම් කරන්න මූලිකත්වය දුන්න කෙනෙක් තමයි පිල්ලයන් සුරේ සලෙත් එක්ක එකතු වෙලා කියලා. රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා නැගෙනහිර කියලා පිල්ලයන්ව හම්බෙලා ඊට පස්සේ යනවා මඩකලපේ තියෙන සියෝන් දේවස්ථානයට. පාස්කු බෝම්බ ප්‍රහාරකින් තවත් හානියටපත් වෙච්ච පල්ලිය බලන්න ඔහු ගිහින් කියනවා මම මේ පල්ලිය හදන්න උදව් කරනවා කියලා. මුලින් ගිහිල්ලා හම්බ වෙනවා ඝාතකයව, ඊට පස්සේ යනවා පීඩකයව හම්බෙන්න. එහෙම නැත්නම් ඒකේ බින්දිතයව හම්බෙන්න. අද රනිල් වික්‍රමසිංහ පීඩනයටපත් වෙච්ච කෙනා, පීඩකයා සියලු දෙනාම තමන්ගේ මල්ලට දාගන්න උප්පර වැටි සකස් කරමින් ඉන්නවා. නමුත් අපි රනිල් වික්‍රමසිංහට කියන්න කැමති, අරගලයට කලින් රටක් තිබ්බා. අරගලයට කලින් ඒ රටේ මිනිස්සු කියලා ජාතියක් හිටියා. හැබැයි අරගලෙන් පස්සේ ඒ රට වෙනස්. අරගලෙන් පස්සේ ඒ රටේ මිනිස්සු ඉන්නවා. නමුත් ඔවුන් පුරවැසියෝ, ඔවුන් පුරවැසියන් බවට පත් වුණා කියන එක. ඒක නිසා ඔහුගේ ඔය සෙප්පඩ විච ඔය උප්පර වැටි වල තවදුරටත් මෙරට ජනතාව අහුවෙන්නේ නැහැ කියන එක රනිල් වික්‍රමසිංහට මතක් කරනවා. වහාම තව දින 100කින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙනවා. තව නොබෝ දිනකින් කොට්ට මෙට්ට වැදුරු අකුලගෙන ගෙදර යන්න ලෑස්සලා ඉන්න කියලා අපි රනිල් වික්‍රමසිංහ උන්නැහෙට කියනවා. මේක උන්නැහේගේ මාමගේ බාප්පගේ රට නෙවෙයි, මේක මේ රටේ ජනතාවගේ රට. ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ ප්‍රභූ දේශපාලන තන්ත්‍රයෙන් එහෙම නැත්නම් ඒ නරුම, ඒ කාලකන්ණි, ඒ පාදන දේශපාලඥයාගේ අතින් ජනතාවගේ අතර දේශපාලනේ උමාරු වෙන්න යනවා. ඒකට මේ පාලකයෝ බය වෙලා ඉන්නේ. මේ රටේ පාලකයෝ බය වෙලා ඉන්නේ. අද උන්ට නිින්ද යන්නේ නැහැ. ඔබ දැක්කොත් පේනවා ඇති ඒ කාලේ පාලන සහාය දීපු සමහර පුද්ගලයෝ එක පොරක් ඉන්නවා. තමන්ගේ ඒ නරක දේශපාලනේම නැත්තම් අර ගෝඨාභය රාජපක්ෂලා වගේ කාලකන්ණිව බලයට පත් කරගෙන සහාය දක්වපු චැනල් අයිතිකාරයෝ සමහරු ඔය දිලිත් ජයවිර කියලා හදෙක් ඉන්නා මේ දවස්වල පාරවල් වල හන්දි ගන්න රොටි කක ඇවිදිනවා පරණ ඉතිහාසය ඩිලීට් කරන්න හිතාගෙන. මිනිසුන්ට ඒව එහෙම අපතක වෙන්නේ නැහැ. ඒක ඩිලීට් කරන්න අමාරුයි. ඩිලීට් වාට රොටි ලොඩියක්වත් කන්න වෙයි. තමන්ගේ නයි ගෙනාපු ඉතිහාසය අමතක කරන්න, ධම්මික පැණිය පෙන්නපු ඉතිහාසය අමතක කරන්න ඩිලීට් ජයගෙන රොටි ලොඩියක්වත් කන්න වෙනවා. ඒක නිසා මේ රටේ මිනිස්සු තවදුරටත් අන්දන්න ලෑස්ති වෙන්න එපා. ඒ ටිකම තමයි කියන්න වෙන්නේ. ඔය විමල් වීරවංශලාට, උදේ ගම්මන් පිල්ලට, සාගර කාර්යවසම්ලාට නේද තමන් තාමත් තමන්ට තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා හොයලා දෙන්න හොයාගන්න අමාරුවෙන් ඒගොල්ලෝ ඉන්න. තාම ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා කියාගන්න බෑ, හොයාගන්න බෑ. දැක්කොත් කවුරු හරි පොඩක් හොයලා දෙන්න ඒගොල්ලෝගේ ජනාධිපති අපේක්ෂකයා කොහේ හරි හම්බුනොත්. ඒක නිසා අද යන එන මන් නැතුව අනාථ වෙලා ඉන්න ඒ දේශපාලන අනාථයෝ ටික ඒ ගේන උප්පර වැට්ටි වලට ඒ ඔවුන් ජනතාව අන්දන, එහෙම නැත්නම් ජනතාව අන්දන්න කියන ඒ සෙප්පඩ විද්‍යාව වලට තාවත් අහුවෙන්නේ නැහැ කියන එක දැන් ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි මෙතන ජනතාවට අපි කියන තව කාරණයක්. ඒ අරගලයෙන් පස්සේ ලංකාවේ තමයි මේ වෙනකොට ඔය ලැබෙන උසාවි තීන්දු, එහෙම නැත්නම් මේ රටේ යම් තැනක යුක්තියක් ඉෂ්ට වෙනවා නම් ජනතාවට, ඒක ඉෂ්ට වෙන්නේ ඒ අරගලයෙන් පස්සේ ලංකාවේ. අරල කලින් අපි මේක දැක්කනේ, රටක් තිබුණානේ. නමු අද රට වෙනස් වෙලා තියෙනවා. ඒකයි අද සමහර වැරදිවලට සමහර බලපුළුවන්කාර, එහෙම නැත්නම් බලයේ සහිත මිනිස්සු හිරේ යන්නේ.
ඒවා නිකම්ම නිකන් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒවා අරගලයේ ලැබූ ජයග්‍රහණ කියලා අපි කියන්නේ. ඒක නිසා මතක තියාගන්න අනිත් කාරණේ. ඔය හිරේ ළඟින හිරේ ගිහින් ඉන්න මිනිස්සු හිතනින්ද ආපෞෂද ජාතික වීරයෝගේ එළියට එන්න බලයි. සමාජ ජනාධිපති සමාවරණ එළියට එන්න බලයි. එතකොට මතක තියාගන්න ඒගොල්ලෝ හිරේ ගිහින් ඉන්නේ අපරාධ කරලා කියලා. මේ රට ජාතිය වෙනුවෙන් නේද? මේ තුයමුරුත මහත්තයාගේ ගිහින් රට ජාතිය වෙනුවෙන් යුද්ධයට ගිහිල්ලා මොකක් හරි එහෙම පැරද්ද කර හිරේ ගිහිල්ලා මුකුත් නෙවෙයි. එහෙම නැත්තම් මේ අඩගලේ කරලා ගිය මේ එහෙම නැත්තම් මේ රටේ අනාගතය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හිරේ ගිය දේශපාලන සිරකරුවෝ නෙවෙයි අපරාධකාරයෝ. ඔයාලට මතකයි ඉතිහාසයේ දවසක ඔය SP ඉසාරණ මහත්තයාගේ හිරේ ගියා. සමෘද්ධියේ සල්ලි බංකොල්ල කාලා. මාංශ කුට්ටමත් එක්ක පින්තූර ඇද්දම පෝස්ට්රේ එක. මිනිසුන්ව ජාතික වීරයෙක් කියලා. ජාතික වීරයෝ නෙවෙයි හොරු මංකොල්ලකාරෝ අපරාධකාරෝ. ඒක නිසා දැන් ඔය හිරේ අනය ගැන මතක තියාගන්න. ඔය කෙහෙලිය ලබුක් කැලලා වගේ අය මිනිසුන්ට වංචා කරලා බෙහෙත් ටික හොරගම් කරලා හිරේ ගිහින් ඉන්නේ ජාතික වීරයෝ නෙවෙයි. කනගාටුවෙන් උනත් කියන්න ඕනේ හිරුකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය නේ අපටත් කනගාටුයි. අපි කැමති අපේ ප්‍රතිවාදියෝ පරාජය කරන්න දේශපාලන වශයෙන්. කවදාවත් ඔවුන්ට සිද්ධ වෙන ස්වභාවික විපතකින් එහෙම නැත්නම් ස්වභාවික වෙන අනතුරකින් මිය ගියාට ඔවුන් අපහසුතාවයට පත් වුණාට අපි සතුටු වෙන්නේ නැහැ. අපි කැමති ඔවුන්ව දේශපාලනිකව පරාජය කරන්න. අපි දුක් වෙනවා අපිට හොඳ දේශපාලන ප්‍රතිවාදියෝ නැති වෙද්දී. ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් අපිට කනගාටුවක් තියෙනවා. ඒ වුණත් අපි මතක තියාගන්න ඕන මොන බලබලංකාර තිබුක්කම තිබුණත් අපි මේ රටේ නීතියට ගරු කරන්න ඕන. අපි මේ රටේ ජනතාවට ගරු කරන්න ඕන. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න ඕන. මේ රටේ ව්‍යවස්ථාවට ගරු කරන්න ඕන කියන එක. කෙසේ වෙතත් මේ සියල්ලට ගරු කළ හැකි සහ ජනතාවගේ ගරු ගෞරවය ආරක්ෂා කළ හැකි ජනතාවගේ අනාගතය සුරක්ෂිත කළ හැකි එකම එක වේදිකාවක් තියෙනවා. එකම එක පිරිසක් ඉන්නවා. එකම එක ව්‍යාපාරයක් තියෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි ජාතික ජන බලවේගය. නොබෝ දිනකින් අපි ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තාහුරු කරමු. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපවට ඒකරාශි වෙලා තියෙනවා. ඒට විසින් නායකත්ව අනුකුමාර දිසානායක සහෝදරයතුළු මේ පිටස ලබා දෙනවා. ඒ ජයග්‍රහණය නියත බව සපත කරමින් ඔබ සමර ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සෝල්ට අවසන් කරන බොහොම ස්තුතියි.